වැඩසටහන පළමු නිර්මාණයේ හැටියට මා තෝරගන්නේ අපට ගේයපදමාලා සාහිත්‍යයක් උරුම කර දුන්න ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ නිර්මාණය. සැබවින්ම පුවත්පත් කලාවේදියෙක් කොළඹ යුගයේ සුවිශේෂී කවියෙක් හා ගේයපදමාලා රචකයෙක් හැටියට ඔහු ඉමහත්මයක් කරලා තිනවා. මුල් යුගයේ ගත්තාම මානවසිංහ මහත්මයා හින්දි ද්‍රවිඩ තනුවලට පවා වචන සම්පාදනය කළ කෙනෙක්. නමුත් ටික කාලයක් යනකොට එතුමා අපට අනන්‍ය වූ ගේයපදමාලා සාහිත්‍යයක් බිහි කරන්න පුරෝගාමී වුණා. අපේ රටේ තව කොච්චර සරස්වති ගීත බිහි වුණත් මානවසිංහ මහත්මයා ලියපු සරස්වති ගීතේ අභිබවා යන්න කාටවත් පුළුවන්කමක් තියනවා කියලා මම හිතෙන්නේ නැහැ. ජගන් මොහිනි මధుර භාෂිනි වගේ ගීතයක් චිරාත් කාලයක් වැජඹෙන නිර්මාණයක්. ඔහු චිත්‍රපට ගේ පදමාලා නිර්මාණය කළා. මං හිතන්නේ ඔහුගේ හොඳම චිත්‍රපට ගීත තියෙන්නේ දෛවයෝගය, රන්මුතු දූව, සිකුරුතරු වගේ චිත්‍රපටවල. ඇත්තෙන්ම එදා මෙදාතුර හොඳම සාර්වත්‍රික අගයෙන් යුක්ත චිත්‍රපට ගීත අපට උරුම කරන්නට මානවසිංහයන් සමත් වුණා. ගුවන්විදුලියේ මුල් කාලේ ගීත නාටක බිහි වුණා. එහිදී පුරෝගාමී වෙච්ච දෙන්නෙක් මට මතක් වෙනවා. එක්කෙනෙක් මානවසිංහ මහත්තයා, අනෙක් එක්කෙනා විමල් ලබේ සුන්දර මහත්තයා. මනෝහාරි, සේපාලිකා, විෂ්ණු පුරාණය, උල්පත වගේ ගීත නාටක මානවසිංහයන් රචනා කළා. එතනදී මං ඉතාමත්ම ප්‍රිය කරනවා ඔහුගේ උල්පත ගීත නාටකයේ පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන ප්‍රේම තටාකයේ ගීතය. ඒක ඉතාමත්ම සියුම් විදියට ශෘංගාරාත්මක නිර්මාණයක් බවට මානවසිංහයන් පත් කරනවා. පියුමට පියුමක් හැපෙනවා දැකලයි හංස පැටව මේ හැටි දඟලන්නේ. ඉතාමත්ම රමණීය යෙදුමක්. ඔබ ඉඟ මෙවුලේ මිනිකැට දැකලයි මාළු පැටව මේ හැටි දඟලන්නේ. ඇත්තෙන්ම මලයවීර කියන සෙනවියා චම්පානමති තමන්ගේ ප්‍රියම්බිකාව එක්ක වනගෙත වෙලා ඉඳද්දි වැවක් සමීපයට ගිහිල්ලා ඒකේ අසිරිය වර්ණා කරන අවස්ථාවක් හැටියටයි මේ ගීතය මන් දකින්නේ. එතෙන්දී අවසාන කරන්නේ ස්වාමියාගේ උරතලයයි වැවුරයි දෙකම එකක් බවට පත් කළා. සැබවින්ම අමරදේවයන්ට මුල් යුගයේදී ඉතාමත් හොඳ මෙහෙයක් කළ එකම ගීත රචකයා ගේයපදමාලා කරුවා මානවසිංහයන් හැටියට මං හඳුන්වා දෙන්න කැමතියි. මේකයි මැණිකේ ආදර රැල්ලයි අර දිව යන්නේ ප්‍රේම තටාකේ මේකයි මැණිකේ ආදර රැල්ලයි අර දිව යන්නේ අභිමන් අභිමන් කියලයි මැණිකේ ඒරලිමේවැව් ඉවුරවදින්නේ පේම තටාකේ Thank you.
मने यार पेतिने टरने चंपा चंपा कियलाई मैनी के ओलू मने यार पेतिने टरने ओबे इंग में ओले मिनी कैट दकलाई मालू कटाऊ में दिवगेन एन्ने प्रेम तटाके हिमियनी ओबगे पुलुलुर तलयेहि वेउई उरेही नेत वेन सपनिन्ने मागे पिंदहारै सीतल जलयै एक विधिहक अनागते में ही प्रेम रस विंदिना आदवत वलताई रस यदनिन्ने अनागते में ही प्रेम रस विंदिना आदवत वलताई रस यदनिन्ने एकाई मैंनी के में वैवदकीना कोई मोहते मट सुयदनिन्ने प्रेम तटाके देवनु मामा तोरा गाने संगीत निपुण महाचार्य सनत नंदसिरी हंताने कथाव चित्रपटे उद्देशा गायना कल गीतया सबविन्म मम निर्माणकारकयन्ट पट्टम इदिरियेन दानवट इत्र कैमति नै सनत अय्या कियला तमाय मम कथा करन्ने सनत अय्यागे स्वर्णकुंडल संगीत प्रसंगेट पुवत्पत् अतिरेकयक् सकस् करन वेलावे मे गीते संगीते निर्माणे कल प्रेमसिरि केमदासयन् कल प्रकाशयक् मट मतक् वेनवा ओहु विसिन् कियनवा पिरिमि हंडाक तियन अपे रटे इन्न एकम गायकया सनत नंदसिरी कियला सबविन्म ओहु एक किव्वे वेनत वचन वलि एक पुवत्पतकट लियन्न बह अपे गायकयन बोहो देनेक्ट पिरिमि हंडाक नोतिबीम पिलिबंदव केमदासयन तुल तिबुनु कलकिरीम ए वचन वल गैब्बेला तियेनवा मम एवेलावे दुरकथने लेख उत्साहन इंदगन ऊट कथा कले मास्टर ओय कियन वचन कोहमद दाने वोट वेडी अभी सर बाल कर्म कियला किव्यम पश्य तमाय सभ्य वचन वलिंग किव्य पिरी हटात्न एकम गायकया सनात कियला ये वितरक में मम अद गेय पदमाला रचके खटियट इन्न वना यह संपूर्ण गौरव हिमेंडोना सनत्ट मलकांति अट मट कोई तरह गीत रचना कर गेला मट मतकने मट वितरा आधुनिक अंट अतदी मे शब निर्माण कारकेट मट सनत्य हूनवा दंड पुलवा ओनेम आधुनिक प्रतिभावती दहुट नगी सिरिंट सहयोगे देनवा सबविन्म मे गीतये रचकया अपेरट जात्यांतर कीर्त्या क्लबादुन्न मिनिसासा कपुटा निर्माणे कल हंताने कथाव निर्माणे कल सुगतपाल सेन रत्यापा मेके संगीते सपिय मम पेर किव्वा वगेम प्रेमश्री केमदासयान मेके पेतु पेतुम अनंतयट इगिली अनवा कियन गायनय वेन केनेक्ट गायना कल हकिद कियला मटनम सकया मम हिताने सनत्तय्यागे गायन जीविते कवदाक्कत नोमेरेन उत्तरीतर गायनयक् हटियट मे निर्माणय मम हदुन्वा देन्न कैमति
රචකයෙක් නෙමෙයි. නමුත් වාණිජ රැල්ල චිත්‍රපටි ගණනාවකට ගීත ලිවීමේ භාග්‍ය මට හිමි වුණා. එතෙන්දී මා කුඩා කාලයේදී මගේ වීරයන්සේ මම සලකපු කවදාකවත් මට ඔවුන්ට ලං වෙන්න පුළුවන් කියලා නොහිතපු එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොළ වගේ අයට ගීත ලිවීමේ භාග්‍යයක් මට උදා වුණා. සැබවින්ම මම මෙහිදී යසපාලිත නානායක්කාරට සිරිකහවලට ස්තුතිවන්ත වෙන්න ඕන. ගෑසිකුරුයි චිත්‍රපටය නිර්මාණය කරද්දී යසපාලිත නානායක්කාර මාව මරව මරව ලියපු ගීතයක් හැටියට මම මේ ගීතය හඳුන්වනවා. ඇත්තෙන්ම නන්දන උයනේ ගීතය ඔහුගේ අවශ්‍යතාවන්ට සරිලන විදිහට මාලව්ව දවස් ගණනාවක් ලිව්වා. මේකේ පූර්ව නිර්මිත තනුව සරත් දසනායකයන්ගේ අතිශයින් රමණීය සංගීතයක් ඔහු නිර්මාණය කරලා තිබුණා. ඒ රමණීය සංගීතයට ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක සුගායනීය ලෙස තමන්ගේ නිර්මාණය ඉදිරිපත් කළා. එපමණක් නෙවෙයි
යසපාලිත නානායක්කාර බොහෝ දෙනෙක්ගේ හැල්ලුවට ලක්ුණත් ගීත රූපගත කිරීම අතින් ඔහු ප්‍රශස්ත මට්ටමක හිටියා. මේ ගීතය බලන ඕනෑම කෙනෙක්ට පේනවා ඇති විජේ කුමාරතුංග ගීතා කුමාරසිංහ මෙතනදී කවර ආකාරයෙන් මේ රංගනයේ යෙදෙනවද කියන එක. ඒ විතරක් නෙමෙයි මට මතකයි ඒ කාලේ චිත්‍රපටිය වෙනුවෙන් කැසට් පටයක් ආවා. ඒ කැසට් පටය නම් කරලා තිබුණේ නන්දන උයනේ කියලා. ඒ විතරක් නෙමෙයි සරසවිය පුවත්පතේ එක්තරා ප්‍රේක්ෂකයෙක් සඳහන් කරලා තිබුණා මේ ගීතයේ ඇසීමට තියෙන ලෝලත්වය හේතු කොටගෙන චිත්‍රපටිය ඔහු විසින් 13 වතාවක් නැරඹුවා කියලා. Na 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 na
ಬಂಕಿಲೆ ಮಾತಿಗೆ ಪಾಲು ಇಂಬರೊತಿ ಗಟ್ಟಿಯ ಮಲ್ಲೆ ನಂದನೋಯನೇ ನೀವು ರಕ್ತವರಾಗೇನ ಮಲ್ಮಲ್ ರಸಿಸಿ මේ කතා කරන්නේ එදා තිබුණු අද මියගිය සාහිත්‍ය අංගයක් පිළිබඳව එදා ඒ ගේය පදමාලා සාහිත්‍යයේ හිටපු එකම හයිකු කවියා මම හිතන්නේ ඩෝල්ටන් අල්විස් කියලා ඩෝල්ටන් අල්විස් ඉතාමත්ම සංක්ෂිප්තතාවට ගරු කරලා ගීත රචනා කළා එක් සසර වසන තුරු ගීතේ නීල සසල ඔබේ දැස ගීතය ඔබට මතක නැ මට මතකයි පසුගිය වසන්ත කාලයේ වගේ ගීත ඉතාමත්ම සංක්ෂිප්තයි ඔහු බෞද්ධ දර්ශනයේ ප්‍රභාවෙන් ලියු නිර්මාණයක් හැටියට ෂෙල්ටන් පෙරා සංගීතයේ සපේලා ගායනා කරන මේ ගීතය මම හිතනවා එතෙන්දි මට මතක් වෙනවා ලාල් තෑගොඩ කවියගේ සඳුන් නරටුව දැල්වූයේ ඔබයි කියන කාව්‍ය සංග්‍රහය එන තොටුපලේ භික්ෂුව කියන කවිය කුමක්ද හිමියනි ඔලගුවේහි වෙහසින් නොවේද අතවැසි රිදුම් දේද ඔබේ දැස තොටියා සොයන මීදුම විදින උදෑසන එගොඩ වූයේ මෙතැනනි එතුමන්ද නොවි ඔලගුවක් උහුට නොවි අතවැසි තොටියෙකු ආවේද නැති පැහැදිලිවම මේකෙනුයි ඩෝල්ටන් අල්විස්ගේ ගීතේනුයි බෞද්ධ දර්ශනයේ ප්‍රභාව ඉතා මැනවින් දකින්න ලැබෙනවා ඩෝල්ටන් අල්විස්ට උරුම වූ සංක්ෂිප්තතාවත් මේ දකින්න ලැබෙනවා ෂෙල්ටන් පෙරාගේ අති රමණීය ගායනය මේ ගීතය තවත් සාර්ථක කරන්න හේතුවක් වෙලා තියෙනවා ගොඩහයන්නු තව කවුරුද ඉන්නේ Yeah.
වසරකට ආසන්න ගුරු භූමිකාවේදී මම නෙලාගත්තු සම්පත් කීපයක් තියෙනවා මම කියන්නේ මම ඔවුන්ව හැදුවා කියලා ඔවුන් ළඟ තියෙන ප්‍රතිභාව දැකලා මම පොඩි අතදිගු කිරීමක් කළා එතෙන්දි සමුද්‍ර වෙත්ත සිංහ අමිල තේනුවර කවිෂ ආරච්චිගේ ජනක මහබෙල්ලන ඉමල්කා උදේෂිනී වගේ කලාකරුවන් මම බිහි කරන්නට මට අත දෙන්න පුළුවන් වුණා කියලා මට කලාකරුවන්ට හිතෙනවා සමුද්‍ර කියන්නේ හොඳ බෞද්ධ සාහිත්‍යයක් අපට උරුම කරන්නට යත්නදරන ලේඛකෙක් ඔහුගේ හිමබිම අරණ හිමදිය නදිය කියන නවකතාද්වය මම හිතන්නේ බෞද්ධ සාහිත්‍ය සම්මානයෙන් පුද ලැබුවා ඔහු බොහෝ දුරට ත්‍රිපිටකය පිළිබඳ අවබෝධයෙන් ඒ නිර්මාණ බිහි කළා ඊළඟට බුද්ධ චරිතයේ ඈඳා ගැනීමේදී ඔහුට කිසිම බයක් තිබුණ නැහැ දැන් අනිත් අද දවසේ අපිට පේනවා බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුව ගැන බොහෝ ව්‍යාජ ප්‍රකාශ කරද්දී ඔහු ඊටාත්ම සමීපව ඉඳගෙන බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුව ගැන බොහෝ දේ ලිව්ව ලේඛකෙක් ඔහු නන්දා මාලිනියට ගීතද්වයක් රචනා කරලා තිනවා එකක් අනගාරික ධර්මපාලතුමා කියන චිත්‍රපටියට අනෙක් ගීතය වෙසක් උත්සවයේ වෙනුවෙන් නිර්මාණය කළ ගීතයක් සැබවින්ම ඒ ගීතේ රූපකාර්තවත් භාෂාවක් තිනවා ඒ භාෂාව සහ මුලින්ම සූත්‍ර පිටකේ සංකල්ප රූප වලින් ගොඩ නැගුවක් බුද්ධ රාජ ධර්ම රාජ ශාක්‍ය සිංහ යානෝ ගෝර මාර කළ පරාද ධීර වීර යානෝ මහා පුරුෂ යානෝ පුරුෂ නිසබ යානෝ බුද්ධ වීර යානෝ මේ මුළු නිර්මාණයෙම තියෙන්නේ පාලි සංස්කෘත මිශ්‍ර භාෂාවක් බුද්ධ චරිතයේ බුදුබැතිය දනවන්ට ඊතාත්ම ඖචිත්‍ය ගුණයෙන් යුක්ත බසක් ඔහු භාවිතා කරලා තිනවා ඔහුගේ පළමු නවකතාවෙදි වගේම මේ ගීතයේදිත් ඔහු බසින් ප්‍රශස්ත බවක් පෙන්නනවා මං හිතන්නේ භාෂාව තමයි ලේඛකයෙක්ගේ වස්තුව ඒ වස්තුව මනවින් ආරක්ෂා කරමින් ඔහු මේ ගීතය රචනා කරලා තිනවා මං ඒකට ඉතාමත් ප්‍රිය කරනවා ඔහුට ඒ වෙනුවෙන් ගරු කරනවා ධර්මරාජ ශාක්‍ය සිංහ යානෝ ගෝර මාර කළ පරාද ධීර වීර යානෝ මහා පුරුෂ රාජ
धर्मराज शाक्य सिंह यानो भूर मारकल पराद धीर वीर यानो महापुरुष यानो पुरुष नि सब यानो धर्मराज शाक्य सिंह यानो भूर मारकल पराद धीर वीर यानो महापुरुष यानो पुरुष नि सब यानो मेरटे अग्रगण्य पेम कविय मुकद्द कियल अहुवोत देदुन्न पायावि हेटत पालम उडिन कियन एक अविवादितायि पराक्रम कोडितुवाक्को कियन्ने जातिक तले दुष्टिमे अगयत् तीन लेखके पोडि मल्लिये अकीकरु पुत्रेकु ए लोकय अलुत् मिनिहेक् ऐवित् ओहुगे निर्माण अतर अग्रस्थानेक वजबेनवा ओहुव गेयपदमाला रथकेट गोडक् दिना सलकला नह नमुत् ओहुगे निर्माण अनुकरणे करला गीतलियपु गी रचकयांगे निर्माण गायनेट तोरगंतीनो आपे गायक गायिकावा ओहुगे सीनमलीगे कथाव दिशापामुक्त नडुवाक ईलंगट पहदिलो मितुरान देदेना सह पोरव कियन निर्माण एक नूतन गेय पदमाला संसंदने करला बलंट केला मम विचार बुद्धिया कैति पाठकयांट श्रावकयांट केनो सबबिन्म मट मतकाय महाचार्य सुनील रत्न कियनवा एक वतावाक अपे गायक गायिकावंट नैतिदे तमाय साहित्य ज्ञाने साहित्य ज्ञाने नोमति कमीन अमरदेव पवा अनुकरणात्मक निर्माण भी कर लतीन ओह दान्य मे तमंग गायनाकरण्य आवलागे
නිසදස් කවියේ ඡායා අනුහරණේ නේද කියලා. එහෙම නැත්නම් මහාචාර්ය විමල් දිසානායකගේ අහවල් කවිය නේද මේ රචකයා අනුකරණය කරලා තින්නේ කියලා. ඒ වගේ නිර්මාණ අනුකරණය කිරීම ඉතාමත්ම සාහසික විදියට සිද්ධ වෙනවා. මම ඒකට ඉතාමත්ම අකමැති. මම ඒ ගැන ਵਿਚාරය කරලා තිනවා. පරාක්‍රම කොඩිතුවක්කු පුරන්නප්පු චිත්‍රපටයට ඉතා අනගි ගීත නිර්මාණයක් බිහි කළා. ඒක අපේ ජාතිකාභිමානයේ දේශානුරාගයේ දනවන නිර්මාණයක් හැටියට හඳුන්වන්න පුළුවන්. 1992 ඔහු පළමු ආඛ්‍යාන කාව්‍ය නැත්නම් භාව කාව්‍ය රචනා කළා රශ්මි කියලා. එතෙන්දී බෞද්ධ දර්ශනයේ පිහිට ආධාරයෙන් ඔහු හොඳ නිර්මාණයක් කළා. මම හිතන්නේ සොරදෙටුවේ කස තැලුම් කකා දංගෙඩියට ගෙන යන ගමනේ කියන ගීතයේදී ඔහු බෞද්ධ සාහිත්‍යෙන් අපරිමිත ආభాෂයක් ලබලා තිනවා. සමහර තැනක තින්නේ ඉල්ලීස ජාතකයෙන් ලැබු ප්‍රභව. එතෙන්දී මනුෂ්‍යයා කොයිතරම් දුරට රාගාධිකද, තණ්හාවෙන් අග්‍ර වෙලා ජීවත් වෙනවද, ආශාවෙන් බරිත වෙලා ජීවත් වෙනවද කියන එක පෙන්눔 කරනවා. ඊළඟට සුනිල් එදිරිසිංහ කියන ගායකයා ගැනත් මම දක්නවා යමක්. ඔහු හැමතිස්සෙම තමන්ගේ නිර්මාණයෙන් සමාජයට පණිවිඩයක් පිරිනමන්න උත්සාහ කරනවා. පරාක්‍රම කොඩිතුවක්කුගේ මේ උත්තම නිර්මාණය තෝරා ගන්නත් ඇත්තේ උත්තම පණිවිඩයක් අපේ සමාජයට පිරිනැමීම උදෙසා කියලා මම හිතනවා. මේක රෝහණ වීරසිංහන් ඉතා මැනවින් සංගීතවත් කරලා තිනවා, තනුවක් නිර්මාණය කරලා තිනවා. අනේ මෙහෙම ආශාව මිනිසුනි ලැබෙද ඉන්.
සැනසී මනුෂ්‍ය ලෝකයේ සැබෑ මනුෂ්‍යයන් විරලයි ඒ වගේම කලා ලෝකයේ සැබෑ කලාකරුවන් විරලයි සෝමතිලක ජයමහ කියන්නේ මම දකින ඉතාමත්ම විරල ගණයේ කලාකරුවෙක් අපේ රටේ පැහැදිලිවම වාග්ගේයකාරයන් ඉන්නේ අල්පයයි ආනන්ද සමරකෝන් සෝමතිලක ජයමහ රෝහණ බැද්දගේ අද සෝමතිලක ජයමහ වෙනත් ගේය පදමාලා කරුවන්ගේ ගීත රචනා ගායනා කළත් මුල් යුගයේ ඔහු තමන්ගේම ගේය පදමාලා තමන්ම රචනා කරගෙන තමන්ම තනුවක් හා සංගීතයක් නිර්මාණය කරලා ගායනා කළා සැඳෑ අඳුර ලෝ ගල්න වේලාවට කවුළු පියන්පත් වැසෙන වේලාවට කියන ගීතය ගත්තොත් සැබවින්ම එය රස විඳින්න පුළුවන් වෙන්නේ සැඳෑ වරුවක උනත් මේ වේලාවටත් මම ඒක තෝරගත්තේ සෝමතිලක ජයමා ඉතාමත්ම අපූර්ව ආකාරයට රූපකාර්තවත් බසක් මගින් ඒ ගීතය පෝෂණය කරන නිසා එතෙන්දි ඔහු කියනවා මහදසනේ ඔරුවේ නැගී ඔබ එතරවන්න නිබඳේ ඊළඟට තවත් වෙලාවක ඔහු කියනවා දහසක් දොම්නා සිහින පවුරු මැද ඊළඟට කුසුමක් වෙමි ජීවන මල් ගොමුවේ මුල් කාලේ නිර්මාණකාරකයන් අතින් රූපකාර්තවත් බස්වහරක් ගීත රචනා උදෙසා භාවිතා වුණේ ඉතා අඩුවෙන් සෝමතිලක ජයමහ කියන්නේ ප්‍රමාණාත්මක පක්ෂයෙන් Tamange නිර්මාණ ගොඩගසාගත්තු පුද්ගලෙක් නෙමෙයි නිර්මාණාත්මක පක්ෂය ගැන තමයි ඔහු වඩාත්ම අවධානය යොමු කළේ එතෙන්දී මේ විදිහට රූපකාර්තවත් භාෂාවකින් සුපෝෂිත ගීතයක් ඔහු ඉදිරිපත් කිරීම ඉතාමත්ම රමණීයයි ගීත සාහිත්‍යයට ප්‍රශස්ත මෙහෙයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන් මට මතකයි මං කුඩා කාලේ මා ගැන කියනවා නම් වැඩිද කියලා මම දන්නේ නැහැ නමුත් කුඩා කාලේ මං ඔය ගීතයේ ඇසීම උදෙසා නුගේගොඩ ඉඳලා විජේරාමට පයින්ගේ වාර ගාන කොච්චරද කියලා කියන්න බෑ අපේ මූල බීජයන් සකස් උනේ මේ වගේ උත්තරීතර නිර්මාණයන්ගෙන් කියලා මම නිර්භයව ප්‍රකාශ කරනවා